computer එකේ තියෙන software එකක් delete කිරීමකින් තොරව permanently uninstall කරමු. iPhone. ඔයාව සාදරයෙන් පිළිගන්නවා තවත් interesting video එකකට. ඉතින් අද video මම ඔයාලට ගෙනාවේ කොහොමද අපි හරියට computer එකේ තියෙන file එකක් uninstall කරන්න කියලා. ඔයාලා දන්නවා අපි computer එකට මොන හරි software එකක් install කරාට පස්සේ අපි මේ software එක නිකන් normal ලේ තියෙන file එක delete කරලා වැඩක් වෙන්නේ නැහැ. අපි මේ software එක uninstall කරන්න ඕනේ අපේ computer එකෙන් එක අයින් කරගන්න ඕන. ඉතින් ඒ විදිහට හරියට 100ට 100ක්ම අපේ computer එකෙන් ඒ file එක uninstall කරලා දාන්නේ කොහොමද කියලා තමයි අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ. ඒ නිසා වැඩි කතා නැතුව අපි යමු video එක. Technology and gaming. Arts and crafts. Tutorials and reviews. This all in a creative place. This is SL Mini 2. ඉතින් අපි මේක කරන්නේ control panel එක හරහා. ඔයාලා මුලින්ම කරන්න ඕනේ control panel එක open කරගන්න. ඒකට ඔයාලා search bar එක open කරගෙන ඒකේ search කරගන්න control panel කියලා. Control panel එක search කරගත්තරස්සේ මේ විදිහට එන app එක open කරගන්න. ඉතින් මේ විදිහට open කරගත්තට පස්සේ මේ විදිහට තමයි tab එක open වෙන්නේ. ඉතින් මේ tab එකේ ඔයාලා බලා ගන්න පුළුවන් වෙයි මෙතන තියෙනවා programs කියලා. ඒක ඔයාලා click කරන්න. ඉතින් මේ programs කියන එකට ගියාට පස්සේ ඔයාලට මේ විදිහට programs and features කියලා එකක් වගේම default programs කියලා දෙකක් බලා ගන්න පුළුවන්. ඒකේ ඔයාලට පේනක් තියෙනවා uninstaller program, turn windows features on or off, එවන තමයි view install update. ඔය විදිහට photos කීපයක් තියෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ uninstall a program කියන එක වරක් click කරන්න. ඊට පස්සේ click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි ඔයාලට දැනට ඔයාලගේ කම්පියුටරේ ඉන්ස්ටෝල් කරලා තියෙන සොෆ්ට්වෙයාර්ස් වගේ දේවල්. ඉතින් ඔයාලා පේන දේ මගේ තියෙන සොෆ්ට්වෙයාර්ස් තියෙනවා මෙතන OBS වගේ YouTube OBS ඒ වගේ තමයි VLC Media Player Microsoft Edge Google Chrome වගේ ගොඩක් දේවල් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලා කරන්න ඕනේ ඔයාලා ඩිලීට් කරගන්න ඕනේ එක එකපාර සිලෙක්ට් කරගන්න. ඉතින් මෙතනින් ඔයාලා ඩිලීට් කරන්න ඕනේ එක සේව් කරන්න. මම මේ විදිහට මගේ ගේම් එක තමයි ඩිලීට් කරන්න යන්නේ. Mafia 2 ගේම් එකේ මම දැන් ගේම් එක ප්ලේ කරලා ඉවරයි. මම දැන් ගේම් එක තමයි ඩිලීට් කරන්න යන්නේ. මම කරන්නේ ඔය විදිහට දැන් ඔයාලා සිලෙක්ට් කරගත්තට පස්සේ අදාළ එක මෙතන ඔයාලා වෙන දේ උඩින් බලන්න ඕනේ. සිලෙක්ට් කරගත්තට පස්සේ uninstall කියලා වඩන්න. එතකොට ඔයාලට ඒ uninstall කියන එක බර ක්ලික් කරන්න තමයි තියෙන්නේ. uninstall this program කියලා යටින් එනවා. ඔයාලා මේ දේ එක කරාට පස්සේ ඔයාලට එනවා ඔයාලගේ user account control එකේ message එකක්. මගේ දැන් සමහර විට මගේ දැන් record එකේ ඒක පෙන්වන්න නැති වෙයි. ඔයාලට මේ message එක ඔයාලේ message එකක් ආවොත් yes දෙන්න. මේ දේ yes දෙන්න. ඔයාලා yes දුන්නාට පස්සේ තමයි ඔයාලගේ මේ uninstall වෙන program එක පටන් ගන්න. ඉතින් මේක ටික වෙලාවක් මේ විදිහට එබු ක්ලික් කරගත්තට පස්සේ ඔයාලා ඔයාලා ඉන්න ඕනේ මේ ඔයා කට්ටියගේ මේ අපේ තියෙන කම්පියුටර් එකේ අපේ කම්පියුටර් එක හරහා හොයනවා මේ සර්ච් කරගන්නවා අපේ මේ අදාළ software එකේ uninstall program එකක් තියෙනවා. ඒක ඒගොල්ලෝ සර්ච් කරගන්නකන් ඉන්න ඕනේ. ඔයාලට මේ විදිහට එනවා මැසේජ් එකක්. ඒකෙන් ඔයාලා මේ විදිහට yes කියන බටන් එක පාර ක්ලික් කරන්න. yes කියන බටන් එක ක්ලික් කරාට පස්සේ අපිට කිසිම දෙයක් කරන්න අවශ්‍යතාවයක් එන එකක් නැහැ. ඔයාලට තියෙන්නේ මේ විදියට uninstall එක වෙලා ඉවර වෙනකම් බලන් ඉන්න විතරයි. ඉතින් මේ විදියට තමයි හරියටම අපේ කම්පියුටර් එකේ තියෙන software එකක් uninstall කරගන්නේ. හරියටම අපේ කියන්නේ සදහටම අපේ කම්පියුටර් එකෙන් remove කරලා දාන්නේ. ඉතින් මේ විදියට remove කරලා ඉවරනට පස්සේ තව message එකක් එනවා successfully removed කියලා. මේක ඔයාලා okay දෙන්න. හරි ඉතින් ඔයාලට එතකොට පේනවා ඇති ඒක දැන් මෙතනින් අයින් වෙනවා. හරි ඉතින් මේ විදිහට තමයි අපේ කම්පියුටර් එකේ තියෙන ෆයිල් එකක් එහෙම නැත්නම් software එකක් හරියටම uninstall කරගන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් මොන හරිම දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි ඔයාලගේ යාළුවන්ටත් වැදගත් වෙයි කියලා හිතනවා නම් ෂෙයා කරන්න, වීඩියෝ එක හොඳට ලයික් කරන්න. ඒ වගේම තමයි SL Mini 2 YouTube channel එක subscribe කරන්න. ඉස්සරහටත් මේ වගේ දේවල් ගොඩක් ඔයාලට වටිනා දේවල් ගොඩක් මේ channel එකෙන් බලන්න නම් අනිවාර්යෙන්ම bell icon එකත් click කරන්න. තවත් වීඩියෝ එකකින් හම්බෙමු මේ SL Mini 2.